මට මතකයි අපි පොඩි කාලේ ඉඳලම මම මේ දැන් හිටගෙන ඉන්න තැන ඉඳගෙන අපි එබිකම් කරගෙන ඉන්නවා මමයි මල්ලි අක්කලන් ඒ දවස්වල එච්චර දේශපාලන ගැන උනන්දුවත් දුන්නේ මේ ශාලාවේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තීන්දුව වැඩි හරියක් ගත්තේ 1951 ඉඳලම පක්ෂ ප්‍රධානී නොකෝ මෙතෙන්ට ඇවිල්ලා තමයි පක්ෂ තීන්දුව ගත්තේ තාත්තගේ කාලේ අම්මගේ කාලේ මම නායකත්වය දරපු කාලේ ඉතින් මේ ශාලාව ඉතාමත් ඓතිහාසික එකක් හැබැයි හරි කරුවලයි මගේ ළමයි මේකට කියන්නේ කරුවල ශාලේ කියලා ඒගොල්ලෝ පොඩි කාලේ මේක ඇතුලෙන් යන්නත් බයයි කරුවලයි කියලා මගේ පුතාට මල්ලි ටැගි කරාට පස්සේ මේ බංගලාව මම මේ හුඟක් එළිය දාලා මේක එළිය කෙරුවේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් අගමැති යුවළකගේ කණිතු දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙරට පළමු විධායක ජනාධිපතිනියයි. අද 75 වන වියට එළඹ සිටින ඇය සිය ජීවන ගමන මෙලෙස අවලෝකනය කරන්නීය. ඒක දිග කතන්දරයක්. ඒ වුණාට පොදුවේ බලනකොට මම හිතන්නේ මට සෑහීමකට පත් වෙන්න පුළුවන්. දුක් වෙන සමහර මොහොතවල් තියෙනවා සමහර දේවල් එහෙම කෙරුවා නම් වැඩිය හොඳයි කියලා හිතනවා එහෙම නැත්නම් මෙන්න මේ දේවල් නොකරුවා නම් හොඳයි කියලා හිතනවා නමුත් පොදුවේ මම හුඟක් සෑහීමකටපත් වෙනවා කරුණු කීපයක් මත තමයි මම හිතන්නේ මගේ ජීවන රටාව මම සකස් කරගෙන තියෙන්නේ මම සසල කරපු දෙයක් තමයි අපි කොහොම හොඳින් ජීවත් වුණා අපේ පවුල අපේ නෑදෑයෝ මගේ වටේ හිටපු යාළුවෝ පාසල් යාළුවෝ අඩුවක් නැතුව අපි ජීවත් වුණා. නමුත් දුප්පත්කම දකිනකොට පොඩි කාලේ අවුරුදු 4-5 මිනිස්සු ඉඳා කනකොට මට මේක තේරුම් ගන්න බැයි අපිට හොතර කන්න තියෙන මේක ලඩ නැත්තේ. ඉතින් මම හොරෙන් කාමරය ඇතුළට ගිහලා සල්ලි ගෙනාලා දෙනවා මට තාත්තා දුන්න පොකට් මනියකින් ටිකක් දෙනවා. ටිකක් නේ ඔක්කොම දීලා තියෙනවා. ඉතින් බොහොම තරුණ කාලේදී මම හිතන්නේ අවුරුදු 12-13 මට හැඟීමක් ආවා මේක නැති කරන්න ඕනේ. එයි මෙහෙම තියෙන්නේ. මේ වාගේ අසාධාරණකම් තියෙන්නේ. එයි දුප්පත්කම තියෙන්නේ. මිනිසුන්ට නැති බැරිකම් තියෙන්නේ. මේක නැති කරන්න ඕනේ. හැබැයි ඒකට හුඟක් කුකුලක් වුණා මගේ තාත්තගේ ජීවිත දර්ශනෙත් ඔහුගේ දේශපාලනයත්. මම අවුරුදු 6 නම් බුද්ධාගම ගැන හොඳට ඉගෙන ගත්තා. කතෝලික ඉස්කෝලේක අපි ඉගෙන ගත්තට ආගමක් වශයෙන් බුද්ධාගම ගැන හොඳට ඉගෙන ගත්තා. බුද්ධාගම කියන වචනේ නම් මම කැමති නැහැ. බුද්ධ දර්ශනය. සෙනසුරාදා වජිරාරාමේ පන්සලට බම්බල පිටියේ අක්කයි මමයි මල්ලි අපි ගිහිල්ලා බුද්ධ දර්ශනය ඉගෙන ගන්නවා. බුද්ධාගමේ පදනම මට හුඟක් සමානාත්මතාවය ගැන කතා කරපු එක. දෙවෙනි දේ මේ දෙක එකට සම්බන්ධයි දෙක වෙන් කරන්නත් බෑ මනුස්සකම. මම කෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනේ හැම මිනිස්සුයෝ නම් එක මිනිස්සෙක් අනිත් මිනිස්සට අඩුවෙන් ජීවත් ලැබිලා ජීවත් වෙන්නෙත් නෑ. අපි එන්නෙත් එක විදිහට යන්නෙත් එක විදිහට මේ ලෝකෙන්. ඉතින් ඒ නිසා මේ ඒ දෙක ගැන නිසා ඒ දෙක ජයග්‍රහණය කිරීමට තමයි මගේ ජීවිතේ මට පුළුවන් තරමේවට දායකය වෙන්න කොයි අංශෙන් හරි මම කටයුතු කරලා තියෙන්නේ. මගේ තාත්තා කරපු පරිත්‍යාග අපේ ඇඟට එන්නත් වෙලා තිබුණේ. තාත්තගේ තාත්තා අපේ සීයා සර් සොලමන් ඩයිස් බණ්ඩාරනායක මේ ගෙදර ගේට්ටුවෙන් මේ සමාජය හුඟක් බෙදිලා තිබුණේ. එක්තරා සමාජ ස්තරයක සයම්යම් කුලවලට අයිති අයට එහා පැත්තේ ගේට්ටුවෙන් මෙහාට එන්න දෙන්නේ නැහැ. දෙවෙනි ගේට්ටුවෙන් එන්න පුළුවන් තව ඊට වැඩි පොඩ්ඩක් ඉහළ ස්තරයේ අයට. ඒ ගේට්ටුවෙන් ඇවිල්ලා මේ ගෙට ඇතුළ වෙන ස්තූපයේ පඩි 3-4 තියෙනවා. යටම් පඩි ඉන්න ඕනේ එක කට්ටියක්. පොඩ්ඩක් ඊට ඉහළ කට්ටිය දෙවෙනි පඩි. තුන්වෙනි පඩියට එන්න පුළුවන් තව කට්ටියක්. පුටුවක් දෙන්න තව කට්ටියකට. අපේ තාත්තා කොහොමදත් ඒ යදම් සියල්ල බිඳ දැම්මා. මගේ අම්මා මමක් සහ භාර්යාවක් හැට කටයුතු කරුවේ දේශපාලනයේ එනකන් මට මතකයි එක දවසක් එතකොට මට අවුරුදු 17-18 විතර වෙන්න ඇති අක්කා වටේ අවුරුදු 2යි වැඩිමල් සෙනසුරාදා දවසක අක්කා ගිහිල්ලා තිබුණා වැඩි අපිට හිමි හඬ දෙන්නෙත් නැත්නම් අම්මා හරි සරයි ඒ වගේ මේ අම්මගෙන් අහලා යාළුවෝ කට්ටියක් එක්ක යාළුවාගේ ගෙදරකට හරි ෆිල්ම් එකක් බලන්න හරි ගිහින් තිබුණා මම ඉන්නවා වාහනේ පරක්කුයි මමත් යාළුවෝ වාගයක් හම් වෙන්න යන්න මේ ලෑස්ති කරගෙන තිබුණා පස්සේ මම ඒ කාලේ මේ අගමැතිට වාහන 50,000 තිබුණේ නැහැ. වැඩිම තිබුණේ වාහන 4-3 විතර. සිකියුරිටි වාහන වලට එකක් තිබුණා. ඉතින් අම්මා ගෙදර හිටියේ සාකච්ඡා කර කර කායකද මේ මම තව එක වාහනයක් යාගේ ප්‍රධාන වාහන නෙමෙයි තව වාහන 3-4 එකක් අනේ දෙන්නකෝ කියලා මම වාහනේ අරගෙන ගියා. කාටවත් අවශ්‍ය නැති බව දන්න නිසා. ගිහලා පෑදේකට පස්සේ ආපහු එනකොට අම්මා ඉන්නවා. මම එනවා ඇහිලා මේ පඩි පෙළ උඩ අරලියව හවන්දිනේ මෙහෙම ඉනේ අත ගහගෙන යාගේ මේ 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 මොහ ප්‍රසිද්ධ පෝස් එකක් ඔයා හිතන්නේ ඔයා කවුරු කියලාද මේ මේ රජේ වාහන ඔය වගේ පාවිච්චි කරන්නේ කාගෙන් අහද ගෙනිච්චේ කියලා මට හොඳටම බැන්නා මයික් මට උඩ දුවලේ වල කාමරේ වාගත්තා
ඊටවසේ අය කවදාවත් ඒක කෙරුවේ නැහැ. ඒ පුරුද්ද නිසා තමයි මගේ දරුවෝ දෙන්නටත් මම ජනාධිපති සර්ව බලධාරී ජනාධිපති වෙලා ඉඳගෙන එක වාහනයයි. මොකක් තරුණ වයසේ ඉඳලම ජීවිතේ මට අරමුණක් තියෙන්න ඕනේ. දර්ශනයක් තියෙන්න ඕනේ. දර්ශනයක් අනුව ජීවත් වෙන්න ඕනේ. මුල් කාලේ නම් ඉතින් මම ලබාගත්තේ ජීවිත දර්ශනේ මගේ තාත්තගෙන් සහ බුද්ධ ධර්මයෙන්. එහෙම එහෙම තව ටිකක් මම වයස ගියාම මේ දුප්පත්කම නැතිකරන්න, නැතිබැරිකම නැතිකරන්න මොනව හරි කරන්න ඕනේ කියන උවමනාව ආවා. ඊළඟට විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් මම තෝරාගත්තේ දේශපාලන විද්‍යාව. සමාජවාදය ගැන මගේ ලොකු විශ්වාසයක් තිබුණා. මම මාක්ස්වාදියෙක් මුලදී. ප්‍රංශයේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මම කෙලින්ම මාක්ස්වාදියෙක්. මම මාක්ස්ගේ පොත්පත් කියවලා ඉගෙනගෙන මාක්ස්වාදී ලෙක්චරර්ස්ත් එක්ක කතා කරලා ඒවා ඉගෙනගෙන තිබුණා. මම විශ්වාස කෙරුවා මාක්ස්වාදී සමාජවාදයෙන් තමයි ආර්ථිකය දිනු කරන්න පුළුවන් කියලා ලංකාවේ. අම්මට අයිති ඉඩම් ඒ බලංගොඩ පැත්තේ, තාත්තට අයිති ඉඩම් මෙහි අත්තනගල්ලේ. අක්කර 3000කට කිට්ටු ගාණක් අපි පරිත්‍යාග කෙරුවා ජනතාවට, ආණ්ඩුවට. පළමුවෙන්ම ප්‍රශංසාව ලබන්න ඕනේ මගේ අම්මා. මොකද අම්මා ඇස්පිල්ලම් ගහන්න නැතුව මේ තරුණ කැරැල්ල ඇති වෙච්ච වෙලාවේ ඒගොල්ලෝ සාකච්ඡා කරලා, කැරැල්ල ඇති උනේ මේ තරුණ තරුණියන්ට ඉඩම් නැති නිසා, රැකියා නැති නිසා කියලා විග්‍රහයක් කරගත්ත නිසා අම්මට කොබ්බැකඩුව මැතිතුමා යෝජනා කරපු ගමන් අපි එහෙනම් දෙමුද ඉඩම් වැඩිපුර තියෙන ඉඩම් මිනිසුන්ට මේක අසාධාරණයි 50,000ක් ඉතුරු කරලා දෙමුද කියනකොට අම්මා එක තැනකට ආගෙන තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔක්කොට වැඩිය මම පුදුම වෙන්නේ ඒකට. මොකද එතුමිය තනිකරම ඉඩම් තුල ජීවත් වෙච්ච, ඉඩම් වලින් හැදිච්ච පරම්පරා ගණනාවකට, පරම්පරා 15-20 මේ ඉඩම් තිබුණ රදල පවුල්. ඒ කාලේ රදලත්වය පදරම් වෙන්නේ ඉඩම් අයිතිය මත. රාජකාරී, නින්දගම්, අනම් මනම් කියලා ඒ ඔක්කොම ඉඩම් අයිතිය මත පදරම් වෙන්නේ රදලත්වය. ඉතින් එහෙම පවුලකින් ඇවිල්ලා වෙලා එතුමිය ඇස්පිල්ලම් ගහන්න නැතිව හා කිව්ව එකට මම ඇත්ත වශයෙන්ම මමත් පුදුම වෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණය ඇත්ත වශයෙන්ම කොබ්බකඩුව ඇමතුමාට බල කෙරුවේ එන්න කියලා. මම ලොකු ලෙක්චර් එකක් දුන්නා එතුමාට. මම මේක ගැන ඉගෙනගෙන තිබුණ නිසා ඉඩම් ප්‍රතිසංස්කරණය මම හිතන විදිහට සිදුවිය යුතු වෙවයි කියලා. එතුමා කටකොණකින් හිනාවේ බොහොම ආදරෙන් අගෙන හිටියා. ඊට පස්සේ මට කිව්වා, මේ චන්ද්‍රිකා දැන් මොනවද කරන්නේ? මම කිව්වා, දැන් මගේ තීසිස් එක ඉවර කරන්න, මට රිසර්ච් වාගයක් කරන්න ඕනේ ලංකාවේ. තීසිස් එකේ 3/2 ඉවරයි, 3/1 තියෙන්නේ. ඒ ටික ලංකාවේ රිසර්ච් කරලා ආයෙ ප්‍රංශයට ගිහලා ලියන්න විතරයි තියෙන්නේ PhD තීසිස් එක. එතකොට එතුමා කියනවා, මේ ඔයා වාගේ තරුණ දක්ෂ මේ ක්‍රියාශීලී පුද්ගලයෝ මේ වයසේ තීසිස් ලියලා ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි රට හදන යුගය. රට හදන්න අපිට උදව් කරන්න ඒ වගේ ඇඟේ ශක්තිය තියෙනකොට නැති බැරි වෙච්ච දවසකට මුල්ලට වෙලා ඉඳන් ආයෙ ලියන්න කියලා. දැන් ඇවිල්ලා මට උදව් කරන්න කිව්වා. අපිට උදව් කරන්න. ඉතින් මම බෑ කිව්වා. බෑ කියේකේ බෑ ආයෙ ආයෙ මට එන්න කියේකේ කතා කරා. ඊට පස්සේ මම කිව්වා, හරි මගේ උවමනාව තිබුණා උදව් කරන්න රටට. දේශපාලනය කරන්න නෙමෙයි. මොකද හරි එහෙනම් මට ෆීල් ජොබ් එකක් දෙනවා නම් කාර්යාලයේ ඉඳගෙන පුටරත් කර කර නම් මම ඉන්න කැමති නෑ. ගමට ගිහිල්ලා ওই ජනතාව එක්ක වැඩ කරන ජොබ් එකක් දෙනවා නම් මට මම කැමති කරන්නේ. මම ලංකාවට ආවේ 72 මැද. පොඩි ජොබ් එකක් මට දුන්නේ අගමැතිගේ දුව කියලා. මට ලොකු ජොබ් එකක් තිබුණේ නෑ. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් පෝස්ට් එකක්. මම ගංගොල්ට ගිහිල්ලා ආණ්ඩුව අත්පත් කරගත්ත ඉඳන් මේ ඉඳන් ප්‍රචාරස් කරන පනත හරහා ඒවැ තරුණ ගොවිපලවල් හදලා අයිතිය ලබා දෙන්නේ. ඒකේ වැඩ කරන්න කැමති ඒ තරුණ තරුණියෝ අයිතිය අපි සම්පූර්ණ අයිතිය ලියලා දුන්නා. ඔප්පුවලින් සම්පකර සමිතියක් හදලා අක්කර 75,000ක් තිබුණා. ජනවාස යුනිට් ජනවාස 250ක තරුණ තරුණියෝ 30,000ක් තාම දුගී දුප්පත් ගෑනුවට හිටන් ආව මේවට හොඳ ආදායමක් හදන්න පටන් ගත්තා. අවුරුද්දක් ඉවර වෙනකොට 30,000කට සාර්ථකව තමන්ගේ ජීවිත ගෙනියන්න හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ සමාජයේ නායකයෝ වුණා. කොන් වෙලා හිටපු ඔය අඩු කුලේ කියන ඒ වාගේ කට්ටිය මේකට හොඳ නායකත්වයක් ලැබුණා. ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේත් අපි විශාල වෙනසක් ඇති කෙරුවා. පළවෙනි වතාවට පොල් වගාව යටතේ අන්තර් වගාවක් දිගටම කරපු පළවෙනි අත්දැකීම් කෙරුවා අපි. එතකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුල් පර්යේෂණ මණ්ඩලය පර්යේෂණ කර කර හිටියේ. අපි ක්‍රියාත්මක කෙරුවා අක්කර 10,000 ගානක යටි වගාවක් ඇති කළා. ඊට පස්සේ ඒක ප්‍රචලිත කරුවා ලංකාව හැමතැනම. ඒගොල්ලෝ ගිහිල්ලා අම්මට වගා සංග්‍රාමය සම්බන්ධ රම්පදක්කමක් දුන්නා FAO එකෙන්. මට රිදී පදක්කමක් කෙරුවා. මේ තරුණ ව්‍යාපාරය මේ තරම් සාර්ථකව කෙරුවා කියලා. ඊට පස්සේ මට FAO එකේ කන්සල්ටන්ට් තනතුරක් ඒගොල්ලෝ යෝජනා කරා. ඒකට අම්මා මේ ජනවාසයේ වැඩ කරනවා. මං කෝ එපා. ඒ ලොකු ගාණක් අරගෙන මට ඒ ලංකාවේ මේක කටයුතු කරන ගමන් කන්සල්ටන්ට් හැටියට ඉඳලා හිටලා එහාට ඇවිල්ලා ඒගොල්ලන්ට උපදෙස් දීලා යන්න කියලා රටවල් වලට ගිහිල්ලා උපදෙස් දෙන්න.
මංකො ඒ ලොකු පඩියක්ක මට එපා එහෙම පඩියක් දෙන්න උකට මුදල් තියෙනවා නම් මට දෙන්න ට්‍රැක්ටර් ටිකක් දෙන්න මේ අපේ අහිංසක කොල්ලගේ ජනාවාසවලට කියලා මම එපා කියලා ප්‍රතික්ෂේප කරනවා නමුත් ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ ජනාවාස ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම 77 ආණ්ඩුව විනාශ කරලා දැම්මා මන්ත්‍රීවරු පැනලා හමුදාව දාලා පොලිසිය දාලා ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ ටික පන්නලා ඉඩම් ටික සමහර ඒවා මැති අමුතුරු බෙදාගත්තා ඊට පස්සේ මම ඒගොල්ලන්ට ලියලා හැවුවා කැමතිද දැන් නම් මම කැමති මේ අර දුන්න ඔෆර් එක බාර ගන්න කියලා ඒ වෙලෙම මට කන්සල්ටන්ට් පෝස්ට් එකක් දුන්නා අවුරුදු දෙකක් තුනක් මම FEO කන්සල්ටන්ට් දෙවැඩ කරා මම බාරගත්තේ යුද්ධයක් දෙකකින් විනාශ වෙලා තිබුණ රටක් මිලිටරි සටනෙන් හැරෙන්න වෙන වෙන විසඳුමක් කිසිම ආණ්ඩුවක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ කිසිම පක්ෂයක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ ඒගොල්ලෝ ගහනවා අපිත් ගහන්න ඕනේ උඹ මරලා ගන්න ඕනේ ලංකාවේ දේශපාලන ශබ්දකෝෂයට සාමයේ කියන වචනේ පළවෙනි වතාවට ඇතුල් කෙරුවේ මම සහ මගේ ආණ්ඩුවේ මට මතකයි මම ඒව ගැන කතා කරනකොට මේ පක්ෂයේ ප්‍රධානීන් පිටිපස්සේ ඉඳගෙන මම මොකක් කියන්නේපා අපි වැරදි කියලා මට වේදිකාව ඉදන් කියනවා මෙහෙම කෑ ගහන්න එපා කියලා මොකද මම දන්නවා ඒ වෙලාවේ ඒගොල්ලන්ට වැඩිය ගංගොලට ගිහිල්ලා මිනිසුත් එක්ක පැදුරු දාගෙන බිම ඉඳගෙන 1972 ඉඳලා මම කටයුතු කරලා තියෙනවා මේගොල්ලෝ ගමට ගියා වාහනෙන් ගියා වැස්සා නිකම් මිනිස්සුන්ට ඕඩර්ස් දුන්නා ආවා අපිට ඡන්දේ දීපන් කියලා මම ගිහිල්ලා ඡන්දේ ඉල්ලන්න නෙමෙයි මම මිනිස්සු එක්ක වැඩ කෙරුවා ඉඩම් ප්‍රසස් කරන වැඩ පිළිවෙල කාලේ ජනතාවගේ අදහස් මම දන්නවා සිංහල බෞද්ධ හොඳ සිංහල බෞද්ධ ප්‍රදේශවල හොඳ සිංහල කළු සිංහල බෞද්ධයෝ එහෙම ජාතිවාදයක් ආගම්වාදයක් තිබුණේ නැහැ ඉතින් මම දන්නවා මම හරියට ඒගොල්ලන්ට කරුණ ඉදිරිපත් කරුවොත් මම සහ කවුරු හරි එක පිළිගන්නවා කියලා හැම එකකම මම කිව්වේ යුද්ධයක් තියාගෙන මේ රටේ ජීවත් වෙන අනිකුත් ජාතීන්ට අනිකුත් ආගම්වල අනිකුත් කුල වල ඉන්න අයට සමාන අයිතිවාසිකම් නැතුව සමානතාවයක් ඇති වෙන්න බෑනේ සාධාරණයක් ඇති වෙන්න බෑ සමාජ සාධාරණයක් ඇති වෙන්න බෑ ඉතින් එහෙමනම් මම යුද්ධයට විරුද්ධයි ඒ යුද්ධය නැති වුණත් නැති කෙරුවත් දැන් වාගේ යුද්ධය නැති වුණා දැන් ආපහු අසමානතාවයන් නැති වෙලා තියෙනවා රටේ අනිත් අනිකුත් ජාතීන්ට ආගම් වලට කරදර කරනවා ඉතින් ඒ ඒක නැති කරන්න නම් අපි යුද්ධයෙන් ත්‍රස්තවාදය නැති කරන්න පුළුවන් දෙවන ජනතාව අතරින් මම පැහැදිලිව දන්නවා අදත් කියනවා එදත් කිව්වා බහුතරයක් විරුද්ධ යුද්ධ වලට භීෂණයට එවැනි දේශපාලනයට එහෙමනම් අපි සියලුම දෙමළ මිනිස්සු ත්‍රස්තවාදී කොටට තල්ලු කරන්න නැතුව අරගොල්ලෝ මේ අපිත් එක්ක හොඳට සාමයෙන් ජීවත් වෙන්න කැමති එයා ඉල්ලන්නේ එයාගේ අයිතිවාසිකම් විතරයි බොහොම අහිංසකම අනිත් අය ත්‍රස්තවාදී කර කර කියන දේ අහන්න නැත්තම් හරි ඒගොල්ලෝ විනාශ කරන්න කමක් නැහැ ඒගොල්ලෝ විනාශ කරන්නත් අනිත් දෙමළ ජනතාව අපි පැත්තට දිනා ගන්න ඕනේ යුද්ධයට කැමති නැති වුණාට ඒගොල්ලොත් කිව්වේ අපේ අයිතිවාසිකම් අපිට ලැබිලා නැහැ 48න් පස්සේ නිදහසෙන් පස්සේ අපිට ඒක ලබා දෙන්න ඒගොල්ලෝ සියලු දෙමළ පක්ෂ ඉල්ලුවේ එහෙමයි ඒ වෙලෙට ඒ සටන් කරන කණ්ඩායම විනාශ කරන්න පුළුවන් අය අවුරුදු ගානකට පස්සේ ඒ සටනට මුල් වුණ පදනම් වුණ ප්‍රශ්නේ විසඳුවේ නැත්තම් ආපහු පටන් ගන්නවා වෙන කණ්ඩායමක් ඇවිල්ලා ඉතින් ඒක ලෝක මුළු ලෝක ඉතිහාසෙම ඔප් වෙලා තියෙන දෙයක් ඒ නිසා අපි ඒකට පෙන්වන්න ඕනේ මේ රජය සූදානම් මොන පක්ෂ බලයේ තිබුණාද මේ රටේ සියලු දෙනාටම ජීවත් වෙන සියලු දෙනාටම එක හා සමානව සැලකන්න එතකොට ඒ අය ත්‍රස්තවාදයට ප්‍රචණ්ඩත්වයට ඒගොල්ලෝ විරුද්ධ වෙච්ච ගමන් මේක අවශ්‍ය නැහැ කියලා අවබෝධ කරගත්තාම අර ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන කණ්ඩායම බෙටම තනි වෙනවා එතකොට ඒගොල්ලන්ව පරාජය කරන්න පුළුවන් මට කිසි උවමනාවක් තිබුණේ නැහැ ප්‍රබා කරන හොරතා කරන්න ඒ නිසා තමයි අපි අර ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරුවේ එක පැත්තකින් දෙමළ ජනතාවට ඒ අයට අවශ්‍යතාවයන් අපි සපුරාලනවා යුද්ධ කරද්දී අර පැත්තෙන් යුද්ධය කරනවා රාජපක්ෂ ආණ්ඩුවෙන් යුද්ධේ නිම කෙරුවට නිම කරන්න ගෙනාපු සියලුම බලගතු අවියායුධ සියල්ල සැපෙවේ මම හමුදාව හොඳටම කලකිරලා හිටපු හමුදාවක් 94 මං ආණ්ඩුව බාර ගන්නකොට හරියට පඩි නෑ කකුල් කුණු වෙනවා බූට්ස් නැතුව ඔළුවට හරියට තොප්පි නෑ හෙල්මට් නෑ ඒවා සියල්ල මං ගෙනත් දෙල මං කිව්වා මේ යුද්ධ කරන්න කියලා මට කියන්න එපා හමුදාව පතිරේ මං කිව්වා ඉස්සෙල්ලා අපි මේවා ගෙනත් දෙමු ඒගොල්ලන්ට මං පඩි වැඩි කෙරුවා හමුදාවේ සියලුම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පස්කුණේකින් ඒ වගේම රටේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැඩි කෙරුවා නමුත් ඒගොල්ලන්ගෙත් පස්කුණේකින් වැඩි කෙරුවා ඉතින් එතකොට ඒගොල්ලෝ සෑහීමකට පත් වෙච්ච හමුදාවක් වුණා නැගෙනහිර නිදහස් කරලා තිබුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් උතුර නිදහස් කෙරුවේ තුන් කාලක් වම මගේ ආණ්ඩුවේ ඊළඟට ආපු ආණ්ඩුවෙන් ඉවර කෙරුවා නමුත් ඉතුරු කෑල්ල කිරිලා නැහැ ඒ ද්විත්ව ප්‍රතිපත්තිය ඒ කියන්නේ දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට සුළු ජාතීන් කියන අයට ඒගොල්ලන්ගේ ඒ කොටස් වලට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා දීලා තිබුණේ නැහැ 2005 ඉඳලා 2015 වෙනකන් නම් රාජපක්ෂ මහත්තයා මට කිසි දෙයක් කරන්න දුන්නේ නැහැ හැමෝටම තර්ජනය කළා කිව්වා චන්ද්‍රිකාට කතා කරන්න එපා කියලා අපේ පක්ෂ මම පක්ෂ සභාපති
පස්සේ මම මගේ පදනමක් හදාගෙන මේ සමාජ සේවය කෙරුවා අඩුගානේ මේ දෙමළ ජනතාව වටහා ගන්න ඕනේ මේ රටේ සිංහල නායකයෙක් ඉන්නවා ඒගොල්ලෝ වෙනුවෙන් කැක්කමක් තියලා කියලා යාපනයේ මම තෝරාගෙන ගම්මාන දෙකක් ඒ ගම්මාන දෙක මේ අවතැන් නුවන් ඇවිල්ලා පදිංචුණා විතරයි 2010 9 විතර පදිංචිලා තිබුණා 9 10 ඒගොල්ලන් මේ ලයිට් එහෙම විදුලිය තිබුණේ නිකන් ලෑලි ගෙවල් වල වාගේ හිටියේ ළමයින්ට ඉගෙන ගන්නවත් විදිහක් නැහැ පොඩි කුප්පි ලාම්පු වලින් ඉගෙන ගන්න ඉතින් ඉක්මනට බුදියා ගන්න යනවා ඉගෙන ගන්න නැතුව කාන්තාව බය එළියටවත් යන්න මේ ඔය ඒවා මේ කාන්තා හිංසනේ තිබුණා කරවලේ අඬවත් කැමති නැහැ හැන්දෑවේ 6න් පස්සේ පස්සේ මම අපි දුන්නා සෝලා පවර් ලයිටින් ඒ වගේ තවත් විශ්වාසයක් මේ පරිසරය ගැන පරිසරය ආරක්ෂා කරමින් සෝලා පවර් එළිය දුන්නා ගෙවල් 100කට ඒ වගේ මම මේ ඇඹිලි පිටිය පැත්තේ චන්ද්‍රිකාව මත ඉස්මත් ජීවත් වෙන ගම්මාන වලට වතුර තිබුණේ නැහැ වැව ඉස්මත් ඉන්නේ වතුර නැහැ පස්සේ අර මේ වැහි ජල ටැංකි ගෙවල් 120කට විතර මම ලබා දුන්නා එතකොට ඒ වෙනකොට මට ටික ටික මුදල් ලැබුණා යානුවන්ගෙන් එහෙම ඒ වගේ දේවල් කරා 2015 අලුත් ආණ්ඩුව බලයට ආවට පස්සේ තමයි මට හැකියාවක් තිබුණේ ගම් වලට යන්න මම යෝජනා කරලා ඉවරලා ඕඩු සංවිධානය සංකේතිය කාර්යාංශය හදාගෙන අපි වාක්‍ය වලට පැතිරෙන්න කටයුතු කරා පොඩි දේවල් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු සංවර්ධන කටයුතු අපිත් කරුවා ආණ්ඩුවේ දෙපාර්තමේන්තු උනන්දු කරලා හුඟක් ලොකු දේවල් කරන්න තියෙන දේවල් කෙරෙව්වා තව හුඟක් වැඩ කෙරුවා ඉතින් ජාතිනත් හතර සමගිය ඇතිකරන්න ජාතින් හැම ජාතියටම ආගමට අයිතිය එකතු කරලා පාසල් ළමුන් වෙනම වැඩි හිටියන් වෙනම කාන්තාවන් වෙනම එහෙම හුඟක් ව්‍යාප්ති කරා විශේෂයෙන්ම ජයජයවර්ධන ජනාධිපතිතුමා පළමු වතාවට මේ රටට හඳුනා දුන්න විරුත ආර්ථිකය හරහා මේ ආර්ථිකය දියුණු වෙලා තිබුණා. ඒකේ තිබුණේ වෙන අඩුපාඩුම් තිබුණා. දියුණු වෙලා ඒකේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ ලැබුණේ එක වරප්‍රසාද ලක් පන්තියකට විතරයි. අනිත් අය එන්න එන්න දුප්පත්කම වැඩි වුණා. ඉතින් ඒක නිසා තමයි මම මිනිස් මුහුණුවක් සහිත විරුත ආර්ථිකය කියන නම පට බැඳලා ඉවර වෙලා අපේ මගේ ආර්ථික ප්‍රතිපත්තිය හැදුවේ. ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය ආර්ථික විතර දියුණු කළා මදි අධ්‍යාපනය විශාල වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වුණා සමාන අධ්‍යාපනය සියලු දරුවන්ට ලබා දීම සඳහා CWW කණ්ඩායම් කරමැතිතුමාගෙන් පස්සේ අධ්‍යාපන දියුණුව වුණේ මගේ ආණ්ඩුව කාලේ ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ විවෘත ආර්ථිකයෙන් ලබා ගන්නා ආර්ථික සංසාර්ථකව ලබා ගන්න පුළුවන් වුණ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාටම බෙදා දීම ඒ සඳහා අපි වැඩ ගොඩක් කරා එකක් සමෘද්ධි ව්‍යාපාරය මේ රටේ ලක්ෂ 40කට සමෘද්ධි ප්‍රතිලාභ ලැබුණා මේ රටේ 40,000කට තරු තරුණයන් සමෘද්ධි නියදාරිකයන් මම රැකියාවල් දීලා ඒගොල්ලන්ව පුහුණු කරලා අපේ ආණ්ඩුවෙන් හිටපු ඇමතිවරයා අපි ඔක්කොම එකතු වෙලා ඒගොල්ලන්ව තමාගේ ගමේ සංවර්ධන නියමුවා හැටියට පත් කෙරුවා ඊට පස්සේ ගමේ තියෙන සියලුම රටඇරිලා තියෙන පොඩි 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 සංවර්ධන කටයුතු එක්කම බාර දීලා ඉතාම හොඳට කෙරී ගියා සමෘද්ධි ව්‍යාපාරයේ මේ මූල ධර්මයේ ලිව්වේ මමයි එතකොට මේ ස්විත්සරායකයි. එතන තිබුණේ අවුරුදු කීපයක් යනකොට දුප්පත්මයට අපි සමෘද්ධි දීමනාව දීලා ඩෝල් එකක් වාගේ දීලා ඒ හැබැයි ඒ අතරේ ඒගොල්ලන්ව මේ ආර්ථික සංවර්ධන රටාව තුළට ඒගොල්ලන්ව ගේන්න. ඒ වගේම සුරතුර දිරිය ණය වැඩ පිළිවෙල කියලා එකක් මම කෙරුවා. ඒ වෙලාවේ බැංකු වලින් ව්‍යාපාර වලට දෙන්නේ ණය මුදල් රජයේ බැංකු වලිනුත් 20%යි 22%යි පොලිය 22%යි සාමාන්‍ය මම හරියටම ප්‍රශ්නය විශ්ලේෂණය කළා ඒ සියලු අදාළ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා මුදල් අමාත්‍යාංශයේ බැංකුවල රැකියා නැති තරුණ තරුණයින්ට විශේෂයෙන් උගත් තරුණ තරුණයින් අපි ටාගට් කෙරුවේ මේක අපි වෙනම ව්‍යාපෘතියක් හදලා යාව පුහුණු කරලා නිකම්ම මුදල් දුන්නා නම් පටන් ගන්න දේත් කඩාගෙන යනවා ටිකක් කල් යනකොට ඒ අය පුහුණු කළා විශේෂයෙන් මුදල් පැත්ත පාලනය කරන හැටි ඒ අය මොනවද කරන්න කැමති කියලා අහලා ඒ පැත්තට යොමු කරලා ලක්ෂ 5ක් තරුණ තරුණිය අපි දුන්නේ අවුරුදු 35 දක්වා විතරයි 18 35 අතරේ අයට මේ ලක්ෂ 5ක් මේ ණය අරගෙන මේ ව්‍යාපෘති හැදුවා. අලුත් ව්‍යාපාර ලක්ෂ 5ක් ගොඩ නැගුණා. ඒ ලක්ෂ 5ේ අඩු ගානේ ලක්ෂ 20ක් රැකියා කරා. යැපුණා එකේ. එතකොට ඒ වෙලාවේ ඊළඟ පියවර සමෘද්ධි නවත්තන්න. නවත්තලා ඒ මුදල වෙන පැත්තකට යොමු කරන්න. ආයේ තව කට්ටියකට අලුතෙන් ණය දෙන්න. ඊට පස්සේ මම ගෙදර ගියා 2005 එතනින්ම වැඩේ ඉවරයි. උසරතුර දිරිය ණය ඉතා සාර්ථකව කරගෙන ගියා අයත් අවුරුදු දෙකක් තුනක් ඊට පස්සේ කළා ඒවා වැඩි හරියක් වෙහිලා ගියා. කීප දෙනෙක් හැදිලා දැන් හොඳට හැදිලා ඉන්නවා ඊට වැඩි හුඟක් ඉහළ මට්ටමට ගිහිල්ලා.
ඒවාගේ දේවල් වලින් තමයි අර විරුතාර්ථිකේ මිනිස් මුහුර මුහුණුවර අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේ පඩි වැඩි කිරීම. රජයේ සේවකයන්ගේ පඩි පස් ගුණයකින් වැඩි කරව යුද්ධය කර කර. ඒ වගේම ආර්ථික පැත්තෙන් යුද්ධය කර කර අපිට විශාල ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණා. ඒක පුද්ගල ආදායම අපි බලයට එනකොට ඩොලර් 620යි ඒක පුද්ගල ආදායම. අවුරුදු මම ගෙදර යන ගියවුද 11න් අවුරුදු 8ක් යනකොට 11 ඉවරෙන්ටත් පෙර ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් අපිට වැඩි කරන්න පුළුවන් වුණා. දුප්පත්ම රටවල් 25න් එකක් ලංකාව මම බලයට එනකොට මං ගෙදර යනකොට පොහොසත්ම රටවල් 75න් එකක් බවට පත් කරලා තිබුණා. ඉතින් ඔය යුද්ධය කර කර අවුරුදු 8ක් ඇතුළත ඒක පුද්ගල ආදායම 620 ඉඳලා ඩොලර් 1900 කීයක්ද 2000කට ඉතා කිට්ටු ගානකට අපි වැඩි කරන්න පුළුවන් වුණා. 2000 පැන්න ගමන් මිඩල් ඉන්කම් රටක් වෙනවා. රටේ දළ දේශීය නිෂ්පාදිතය GDP රටේ නිෂ්පාදනය කරන ප්‍රමාණය තුනහමාරකින් වැඩි කරන්න පුළුවන් වුණා. ගුණ තුනහමාරකින් ලංකාවේ පළමුවෙනි වතාවට අධිවේග මාර්ග හඳුනා දුන්නේ මගේ ආණ්ඩුවෙන්. දකුණු අධිවේග මාර්ගයත් කොළඹ කටුනායක අධිවේග මාර්ගයත් නුවර අධිවේග මාර්ගයේ මුල් වැඩ පටන් අරගෙන තිබුණේ. ප්‍රධාන පාරවල් විශාල ප්‍රමාණයක් අපි හැදුවා. ඊළඟට නොරොච්චෝලේ බලාගාරය. අපිට හැමදාම විදුලි කැපිල්ල තියෙනවා, විදුලිය මදි කියනවා. මෙගාවට් 900ක් ජාතික විදුලි පද්ධතියට එකතු කරන්න පුළුවන් වෙන නොරොච්චෝලේ විදුලි පද්ධතිය අපි නිර්මාණය කරලා ඒකත් පටන් ගත්තා. සුද්ධෝ අපිට රට බාර දීලා ගියාට පස්සේ 1948 වරායේ ලොකු සංවර්ධනයක් වෙලා තිබුණේම නැහැ. පළමුවෙනි අලුත් බහලුම් තටාකය 48න් පස්සේ හැදුවේ මගේ ආණ්ඩුවේ. සත්‍යයක්වත් ආණ්ඩුවට වේදන් වෙන්නේ නැතුව. හම්බන්තොට වරායත් ආරම්භ කෙරුවා අපි. අපි දැන් කරපු විදිහට, දැන් කරලා තියෙන විදිහට නෙමෙයි, ඊට වැඩිය රජයට රටට වාසි වෙන විදිහට. නෙළුම් පොකුණ. ඒකට නෙළුම් පොකුණ කියලා නෙමෙයි කිව්වේ, වෙන ලස්සන නමක් තිබුණේ. ඒක ජනතා සංස්කෘතික මධ්‍යස්ථානයක් හැටියට, සංස්කෘතික ඒකකයක් හැටියට මම ඒක නිර්මාණය කෙරුවේ. තව ලංකාවේ සංස්කෘතිය පැත්තෙන්, කලාව පැත්තෙන් විශේෂඥ දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක. අපි යුගයන් දෙකක විහුණ කාන්තාවන් දෙන්නෙක්. මගේ අධ්‍යාපනය අම්මට වැඩිය වෙනස්. ඒ වගේ මට තාත්තා කෙනෙකුත් හිටියානේ. තාත්තා සම්පූර්ණයෙන් අම්මගේ ඒ අම්මා සම්ප්‍රදායානුකූල සිංහල බෞද්ධ රටාවක ඉපදිච්ච කෙනෙක්. ඒක යට ඇගේ ඇඟටම එන්නත් වෙලා තිබුණේ. හැබැයි එතුමියත් තාත්තගේ ආభాෂයෙන් එතුමිය හැදිච්ච ඉගෙනගත්ත රදල සම්ප්‍රදායෙන් එතුමියට ඉවත් වෙන්න පුළුවන් වුණා. රදල රාමුවේ ඒ වගේ පුද්ගලයෝ දෙන්නෙක්ගේ ආభాෂයෙන් ජීවත් වෙන්න හැකීම මම හිතන්නේ අත් වශයෙන් මගේ ජීවිතේ මට ලැබුණ ලොකුම වාසනාවක්. අපි ඒ අය ජීවිතේ ගත කරපු විදිහ බලලා අපි ඉගෙන ගත්තා. ඉන්දලා හිට සහ අපිට සමහර දුන්න නිර අපි වැරද්දක් කරනවා බයිනවා, අපිව පනිෂ් කරනවා, දඬුවම් කරනවා, ඒ වාගේ. ඉතින් අපි දැනගත්තා මොනවද හොඳ මොනවද නරක කියලා. හැබැයි මගේ දරුවන්ට ඊට වැඩිය මම කතා කරලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක මම ලොකු සංවාදයක් තිබුණා. මගේ කොයි වෙලාවෙත් වෙලා තියෙන වෙලාවට අපි ඩයලොග් එකක් තියෙනවා, දේශපාලනය කතා කරනවා. ඒගොල්ලන්ට අවුරුදු 7-8 කාලෙත් මේ රටේ තොටේ දේවල්, පිටරට දේවල් අපි කතා කරනවා. සංස්කෘතිය ගැන, කලාව ගැන, පොත්පත් කියවන ඒවා ගැන. මගේ ළමයි ඉතාමත් හොඳ දරුවෝ දෙන්නෙක්. හොඳට ඉගෙනගෙන ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දෙකකින් සමත් වෙලා ඒගොල්ලෝ දැන් වැඩ කරනවා. ලංකාවට එන්න කැමතියි. නමුත් මෙහි තියෙන දේශපාලන තත්ත්වයන් උඩ මමත් ටිකක් බයයි. ඒගොල්ලන්ගේ ජීවිත තර්ජන තියෙනවා කියතියි කියලා. මගේ දුවට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි පුතයි වැඩිමල්. පුතා මේ ඉතාමත් හොඳ ළමයි හැටියට ඒගොල්ලන්ව හදනවා. දැන් මට ආරංචි වුණා මගේ වැඩිමල්ම මුණුපුරා පෙරේදා එයාගේ පාසලේ හෙඩ් බෝයි කරලා කියලා. විජයට මගේ ආදරයක් ඇති වුණේ එයා මේ නළුවෙක් කන්දා, ප්‍රසිද්ධ නළුවෙක් කන්දා. වෙන කාන්තාවකට එයාට ආදරය කරනවා මට එයාව අයිති කරගන්න ඕනේ කියන එක නෙමෙයි. හැබැයි එයාගේ ලස්සනක් මට බලපෑවා. ඉතාමත් ලස්සනයි, ඉතාමත් ආකර්ෂණීය පර්සනැලිටි එකක් එයාට තිබුණා. නිකන් භෞතික ලස්සන විතරක් නෙමෙයි, මේ මහිත ලංකාවේ ලස්සන පුද්ගලෙක්. කටහඬ, එයාගේ පර්සනැලිටි එක කොහොම මොකක් ආස කරුවා. නමුත් ඒ සියල්ලටම වැඩිය එයාගේ මනුෂ්‍යත්වය.
සාමාන්‍ය පෙළ විභාගෙනුත් ඉතාමත් හොඳට සමත් වෙලා තිබිලා. හැබැයි යාගේ අම්මට එච්චර මුදල් තිබුණ නැති නිසා යාට අත්වන්නන්නේ යාගේ තාත්තා පොඩි කාලේ අතර වෙලා තිබුණේ යාට අවුරුද්දක් විතර කාලේ දෙකක්ද තුනක්ද කාලේ. පාසලේදී සෙන් බෙනඩික්ස් එකේ එක ස්වර්ණම යුගයේ පාසලේ එයා කීපු වතාවක්ම රම්පදක්ක වදින්නලා තියෙනවා කතිකත්වයට. සිංහල කතිකත්වයට පොලිසියට බැඳිලා පොලිසිය ටිකක් කල් ට්‍රේන් වෙනකොට එයා වැදගෙන ගිහිල්ලා ඉස්සෙල්ලාම සුගතදාසන රත්යාපා හන්තානේ කතාව ෆිල්ම් එකට එයා සම්බන්ධ කරගත්තා. එතනින් එහාට ඉතින් එයා අනුකම තමයි කරුවේ. කතා කරනකොට මට පෙනුණා එයාගේ කතිකත්වය විතරක් නෙමෙයි මේ හුඟක් ඉන්ටෙලිජන්ට් හුඟක් මොලේ තියෙන කෙනෙක්. අපි තනියම හුඟක් වෙලාවල් වලට රොස්මිත් මගේ ගෙදර අමගහයට පුටු දෙකක් තියාගෙන හැන්දෑවේ විජේ ඩ්‍රින්ක් එකක් ගන්නවා. අපි කතා කරනවා මේ ওই දේශපාලන ප්‍රශ්න, කලාව ගැන, බරුෂත්වය ගැන, අපි දීර්ඝ වශයෙන් ආගම ගැන, ආගම් ධර්මයන් ගැන අපි සාකච්ඡා කරන අපි දෙන්න විතරක් සංවාද තියෙනවා. ඉතින් ඒකෙන් මට තේරෙනවා එයා නිකන් ලස්සන නළුවෙක් පමණක් නෙමෙයි. එයාගේ ලොකු මනුෂ්‍යත්වයක් තියෙනවා. එයාගේ ලොකු එයා හරියට තරහ ගන්නවා. එයාට හරි එයා හරියට ආවේගශීලී වෙනවා අසාධාරණ ඉදිරියේ. පුතා ඉපදුනේ 82 කොබ්බකඩුව චන්දෙට ඔන්න මෙන්න කියලා. ඉතින් මට මතකයි මේ හොරගොල්ලේ වලව්වේ මම ඇවිල්ලා පුතා එක්ක ඉන්නවා. මං කිව්වා මට නම් කොහෙවත් යන්න බෑ. මං අතන ගාලේ විතරක් කටයුතු කරන්න. මට මේ වෙන මොකක්වත් කරන්න බැහැ කියලා. මොකද පක්ෂිනොත් එතකොට ප්‍රධානින් ඒ ව්‍යාප මේ මේ කොබ්බකඩුව චන්දෙට උදව් කරුවේ නැහැ. පක්ෂි දෙකට කැඩිලා. ඉතින් මම කිව්වා බෑ. මේ වෙලාව පුතාට කිරි දෙන කාලේ. අර මාසෙද කොහෙද? විජේ අන්තිමට ඇවිල්ලා චන්දිකා මේ වැඩේ හරියන්නේ නැහැ. ඔයාට අතරට යන්න වෙනවා. ඉතින් මම කිව්වා එකනම් කරන්න බෑ. මොකද මේ ළමයාට අඩු ගානේ මාස 3ක් කිරි දෙන්න ඕනේ. මම ඒක ගැන විශ්වාසයක් තියෙනවා. දුවටත් මාස ගාණක් කිරි දුන්නා. එතකොට විජේ ටිකක් කළා බලා ඉඳලා කිව්වා චන්දිකා අපි මේ කරන වැඩේ හරි ගියොත් ඒ කියන්නේ කොබ්බ කැඩු වුණ නැහැ දිනලා අපිට අපි සිහින දකින විදිහේ රටක් හදන්න පුළුවන් නම් අපේ පුතා විතරක් නෙමෙයි කිරි නැති දරුවන් තව ලක්ෂ සංඛ්‍යාත ගණනාවකට අපිට කිරි දෙන්න පුළුවන්. ඒක නිසා කරන්න දෙයක් නැහැ. ඔයා මේක නවත්තලා මෙයාට පිටි කිරි දීලා එන්න ව්‍යාපාරයට කියලා. සමහරු මගෙන් ප්‍රශ්න කරනවා කොහොමද මම මරන්න හදපු LTT එකට මම ආපහු ආරාධනය කෙරුවේ සාම සාකච්ඡා කරන්න කියලා. ප්‍රධාන වෙන්නේ මගේ පෞද්ගලිකත්වය නෙමෙයි. එහෙම කරපු එහෙමනම් මගේ හත්යම අරපු JVP එක. එක්ක සාකච්ඡා කරල ඉවරලා අපේ රට හදන්න මේ ඒගොල්ලන්ට ආණ්ඩුවට තාලන කරා. ඒ වගේම LTT එක. මම නෑ ඒක කැමැත්තෙන් නෙමෙයි කරේ දෙකම පෞද්ගලික හිතනකොට. හැබැයි මගේ පෞද්ගලික අපෞද්ගලිකත්වය මම ලොකු සටනක් ඇතුලෙන් කරලා මේ රට වෙනුවෙන් මම ඉන්නේ මගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් නෙමෙයි කියලා. මගේ පෞද්ගලිකත්වය මම කොහොම හරි බොහොම අමාරුවෙන් යටපත් කරගෙන LTT එකට මගේ විශ්වාසය උඩ සාකච්ඡාවට එන්න කිව්වා. මේ යුද්ධය කර කර රට විනාශ කරලා විශාල මුදල් කන්දරාවක් නාස්ති කරලා රටේ බෝම්බ ගහලා මිනිස්සු මරන්නේ නැතුව අපේ සොල්දාදුව මරන්නේ නැතුව යුද්ධ කර කර තව දුරටත් මේගොල්ල ලෑස්ති නම් සාමයට එන්න අර එක්සත් ජාතික පක්ෂයේ යම් කිසි වැඩපිළිවෙළක් පිළිගත්තා වාගේ JVP එක පිළිගත්තාගේ කොහොමදනම් එක බොහොම හොඳයි කියලා එකයි මම සාකච්ඡා කරුවේ. හැබැයි ඒගොල්ලෝ කොහෙත්ම ලෑස්ති නැති බව දැනගත්තා. මම යුද්ධය තදින්ම කරලා යාපනය ගත්තා. යාපනය ගන්න හදනකොට ඒගොල්ලෝ අපව ආරක්ෂා කෙරුවා. උතුරෙන් තුන් කාලක් අපි ගත්තා. ඒගොල්ලෝ අරගෙන හිටපු ගුණ ප්‍රමාණය බලගතු ඒගොල්ලෝ සාකච්ඡා වලට ඉන්නේ කියලා හිතාගෙන මම පරක්කු කරුවා. අර අවශ්‍ය බලගතු අවියායුධ ගෙනාව. නමුත් අර අන්තිමට ගහන්න පුළුවන් අවියායුධ පරක්කු කරගෙන හිටියේ මේගොල්ලෝ එයි කියලා. ඊට පස්සේ ඒව ගෙනල්ලා දුන්නා. ඒවෙන් තමයි මහින්ද රාජපක්ෂ රජය යුද්ධ ඉවර කෙරුවේ. තවමත් ඒව ඉවර කරපු යුද්ධ දිනපු ජෙනරාල්තුමා සත්වංශක මහත්තුමා කියනවා ඒ චන්ද්‍රිකාගෙන අපු අවිද වලින් තමයි අපි යුද්ධ ඉවර කරන්න පුළුවන් වුණේ කියලා. ඇත්ත වශයෙන්ම මට ලංකාවේ දේශපාලනඥකෝ දැන් ඉන්න දේශපාලනඥකෝ එක්ක දේශපාලනේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියත් එක්ක රට හදන්න බැරි බව පහුගිය අවුරුදු පහේ සක්සුදක්සේ මට පැහැදිලි වුණා. 10 දෙනෙක් විතර ඇති පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර අවංකව රට හදන්න හැකියාව තියෙන සහ වමනාව තියෙන අනිත් අය තමයි හැදෙන්න විතරයි ඉන්නේ. හැකියාවක් නැහැ. උගත් තමා ගැන නෙමෙයි රට ගැන කැපවිච්ච පිරිසක් බලයට ආපු දවසකට විතරයි ආයේ මේ රට හදන්න පුළුවන් වෙන්නේ. එතකම් බෑ. මම දන්නවා මේ රටේ දැනට දේශපාලනේ නැති ලොකු කැක්කමක් තියෙන තරුණ පිරිසක් ඉන්නවා. ඒ අය මේ රට ගැන තියෙන කැක්කම වුණ මේ ආපහු බලයට ඇවිල්ලා මේ ක්‍රමය වෙනස් වුණොත් රට හදන්න පුළුවන්. එතකන් නම් හදන්න බෑ. දැන් ඉතින් මට අවුරුදු 75යි. මම හැබැයි මට පුළුවන් විදිහ මම දේශපාලන ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙලා තියෙන්නේ. මට පුළුවන් විදිහකට මම රට හදන්න උදව් කරනවා. මගේ දැන් පදනම් කීපයක්ම තියෙනවා.
සීබීකේ පදනම අන්ර බණ්ඩාරනායක පදනම සැප්‍රී කියලා තව එකක් තියෙනවා සවුත් ඒෂියා පොලිසියන් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියලා. ඒවා හරහා මම එදත් කෙරුවා ටික ටික දැන් නිදහස සහ කාලය තියෙන නිසා අපි විවිධ වැඩ කරගෙන යනවා. මගේ මල්වත්ත මම හැමදාම මම හරි ආසයි මේ මල්වවන්න වත්ත ලස්සන කරන්න ලෑන්ඩ්ස්කේපින් මම කරලා තිනවා සල්ලි වලට. තරුණ කාලේ මේ විජේක ඉන්න කාලේ අපිට මුදල් තිබුණේ නැහැ. විජේ ඔක්කොම හම්බ කරන්නේ වජේස්පාලේ වැය කරනවා. මට ඒ තරම් මුදලක් තිබුණේ නැහැ. විදන් ටික ඔක්කොම ආණ්ඩුවට දීලා ඒ ලෑන්ඩ්ස්කේපින් මගේ වත්තෙත් මම කරලා ඒ ටික මම කරගෙන ඉන්නවා බොහොම සන්තෝෂෙන්. කියවන්න බැරි වෙච්ච පොත් ටික ඔක්කොම ගිලිනවා වගේ මම කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පක්ෂය තුල තමයි මම ඉපදුනේ. මේ පක්ෂය එක්ක තමයි මම ජීවත් වුණේ. මේ පක්ෂය තුල තමයි හැදුනේ වැඩුනේ. මගේ ජීවිතේ විශාල කොටසක් මේ පක්ෂය එක්ක සකස් වෙලා තියෙන්නේ. මේ පක්ෂය වෙනුවෙන් විශාල කොටසක් මම කැප කරලා තියෙනවා. මගේ අම්මයි තාත්තයි වාගේ අපේ ගෙදර තමයි මේ හොරගොල්ලෙත් කොළඹ නිවසෙත් රොසිල් ප්ලේස් එකේ නිවසෙත් තමයි වැඩි හරියක් තාත්තා දේශපාලනය කෙරුවේ. අම්මත් එහෙමයි. වැඩිම කාලයක් ආණ්ඩුවේ හිටපු පක්ෂය. වැඩිම දේවල් රට වෙනුවෙන් කරපු පක්ෂය. හොඳ දේවල්. කොහොම හරි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෙලා තියෙන ඉරණම ගැන මං ඉතාමත් දුක් වෙනවා. තාමත් උදේට නැගිටිනකොට මට නිකන් ඇඳෙන්න නැගිටින්න හිතෙන්නේ නැහැ. මේකට වෙලා තියෙන දේ ගැන හිතනකොට නිකන් පල නැති වෙනවා වගේ වෙනවා. මමත් මේකට වග කිව යුතුයි කියලා මට හිතෙනවා සමහර වෙලාවට. මම කරපු දේවල් වලින් නෙමෙයි නොකරපු දේවල් නිසා. ඉතින් දැන් මේ පක්ෂය වෙනුවෙන් තාත්තා පක්ෂය බිහි කෙරුවා. තා එක වාක් දේවල් කෙරුවා. අම්මා පක්ෂය ශක්තිමත් කෙරුවා. මේක සංවිධාන රාමුව හදලා ශක්තිමත් කෙරුවේ අම්මා. ඒකම මම ඉදිරියට ගෙනහිර තවත් ශක්තිමත් කෙරුවා. 94 අවුරුදු 17ක් ගුටි කකා පැරදි හිටපු පක්ෂය මම බලයට ගේන්න විශාල වෑයමක් දරලා මමයි පක්ෂය උපදිනකුයි අපි තවත් කට්ටියක් විරුද්ධ වෙද්දි අපි බලයට ගෙනල්ලා පක්ෂය ශක්තිමත් කරපු නිසාත් ශක්තිමත් කරපු තරම නිසාත් ඒ තුලින් රට පාලනය කරපු ආකාරය සහ රට වෙනුවෙන් කරපු වැඩ නිසාත් මේ පක්ෂයට අවුරුදු 23ක් බලයේ ඉන්න පුළුවන් වුණා අඛණ්ඩව. ඒ අපි විශේෂයෙන් මම කරපු වැඩ නිසා සමාවෙන්න මම කියන එකට මම සාමාන්‍යයෙන් කියන්නේ දැන් කියන්න වෙලා තියෙනවා. ඉතින් දැන් 2015 ඇයි මම අවුරුදු 9ක් දේශපාලනයෙන් ඈත් වෙලා ඉඳලා ආයේ දේශපාලනයට එන්නේ නැහැ කියලා පැහැදිලි තීන්දුවක් මත මම කටයුතු කරමින් වෙන කටයුතු කරමින් හිටියේ. මට එන්න කියලා 2007 ඉඳලා මම බලෙන් ගිහිලා අවුරුදු 2ක් ගිය කාලේ ඉඳලාම එන්න කියද්දිත් මම බැහැ කියලා හිටියා. මම තීන්දුවක් ගත්තා මම ආපහු එන්නේ නැහැ කියලා. නමුත් මං ආවේ විශේෂයෙන්ම රටට වෙන ඇබැද්දිය දැක්ක නිසාත් පක්ෂයට වෙලා තිබුණ ඇබැද්දිය දැක්ක නිසාත් මේක අපිට ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන 2015 මහා සිහිනයක් ඇතුව අපි ආවේ රට සහ පක්ෂය වෙනුවෙන්. මට UNP වුණා කියකේ බනින්නේ මේ තුලින් වැරදි කරපු නිසා පන්නපු කට්ටිය තමයි කියන්නේ. UNP වුණා චන්ද්‍රිකා පක්ෂයේ UNP කියලා දගෙන ගියා කියලා. කොහෙත්ම නෑ. මැතිනිම පක්ෂෙන් පන්නලා ඉවරලා පක්ෂේ දුර්වල කළා අවුරුදු 17ක් අපි බලෙන් පහ කරලා තිබුණේ ඒගොල්ලෝ. අපි නෙමෙයි. අපි මේක අපහු බලයට ගේන්න සටන් කරලා ගෙනාවා. 2015 දිත් මම ඒ තීන්දුව ගත්තේ තනිය මේ වෙලාවේ. නමුත් මම ඒක කෙරුවේ UNP එකට ගියේ නැහැ යන්නේ නැතුව මම කිව්වා මගේ සහයෝගය ඔයගලන්ට මේ රජය මේ රටට කරන විනාශයෙන් අපි ගොඩ ගන්න ඔබතුමියත් එන්න අපිට නායකත්වයක් දෙන්න කිව්ව හැම කෙනාම සෝභිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වටා හිටපු මේ මහා සිවිල් සමාජ බලවේගය අනිකුත් පක්ෂ දෙමළ මුස්ලිම් අනිකුත් සිංහල පක්ෂ මේ සියලු ඒවා කියද්දිත් මම කිව්වේ එහෙමනම් මට UNP එකත් එක්ක තනියම වැඩ කරන්න බෑ අපි ලොකු සන්ධානයක් හදාගමු මමයි සන්ධානය කියන අදහස යෝජනා කරේ අන්තිමට පක්ෂ සහ සංවිධාන 49ක් එක්ක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අස්සම් කරපු නිසා විතරයි මොකක් සම්බන්ධ වුණේ UNP එකට නෙමෙයි සම්බන්ධ වුණේ මහා බලවේගයකට. UNP එකත් එතන හිටියා අපිත් හිටියා කවුරුත් හිටියා. අපි කිව්වේ අපි කවුරු හරි පරද්දන්නෙත් මෙන්න මේ වැඩ පිටිවල උඩ කියලා මහා දර්ශනයක් අපි ඉදිරිපත් කෙරුවා. ඒ දර්ශනය අවුරුදු 3ක් අපි ඉඳගෙන ලිව්වා. මම තව කණ්ඩායමක් එක්ක. ඒ දර්ශනය මත තමයි ඔය දින 100ේ වැඩ පිටිවලත් හැදුවේ. හැබැයි ඒකේ තිබුණ තවත් හුඟක් හොඳ දේවල් එකෙන් අයින් කරලා තිබුණා. මම මේකට එකතු වුණේ ඒ දර්ශනය ඒ සිහිනය සැබෑ කර ගැනීම සඳහා නැවත නැවත මං කියනවා රට සහ පක්ෂය වෙනුවෙන් මම එකතු වුණේ එතෙන්ට. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැම්මේ තනිකර එක පුද්ගලයෙක් අපි බලයට ගෙනාපු පුද්ගලයා
මට පස්සේ ආපු නායකයෝ දෙන්නම ඒකට වග කියන්න ඕනේ එක්කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා එයාට ඕනේ විදිහට එතුමා ගෙනාවා ලංකාවේ ඉන්න ලොකුම කැසිනෝකාරයා ලොකුම කුඩුකාරයා කුඩු මුදලාලා දෙන්න ලොකුම බුකිකාරයෝ ලොකුම කසිප්පුකාරයෝ ගෙනල්ලා පාර්ලිමේන්තුවටත් ඒක නංගව ගෙනල්ලා ලොකු ලොකු තනතුරු දීලා එවැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බවට මේක පත් කෙරුවා එතකොට නියම නිර්මල ප්‍රතිපත්ති සහිත බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියලා හඳුන්වන මේ ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උන්ට වැඩක් නැහැ ඒක උන්ට බාධාවක් ඒක නිසා තමයි පුළුවන් තරම් උදේ ඉඳන් රැ වෙනකම් මට බාධා කෙරුවේ මම මරා දමන්න පුළුවන් තත්වයකට මේ මේ මාව ගෙනාවා මං ගැන බොරු කිව්වා මං හොරා කියලා කිව්වා මම මගේ සම්පූර්ණ සිකියුරිටි එක 24ක් ඇතුළත ඔක්කොම ඉවත් කරුවා ඒ ප්‍රභාකරන් ඊට මාසෙකට ඉස්සෙල්ලා චන්ද්‍රිකාව කොහොම හරි අපි මරනවා කියලා මේ 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 බුලටින් එකක් නිකුත් කරලා තියෙද්දි ඉතින් මේ වගේ පුළුවන් තරම් කෙරුවේ මොකද ජීවතුන් අතර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දෙන්න පුළුවන් එකම බණ්ඩාරනායක විනාශ කළ යුතුයි මේ පක්ෂය අපි විනාශ කරමින් සිටිනවා මෙයාවත් විනාශ කරන්න ඕනේ නැත්තම් එයා ඇවිල්ලා ආයේ පක්ෂේ ගොඩ ගනී කියලා එයා ආවා 2015 පක්ෂේ ගොඩ ගත්තා ආරම්භ කෙරුවා 2015 වර්ෂයේ 2016 ඊට පස්සේ සිරිසේන මහත්තයා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒ පක්ෂේ ඉදිරියට ගෙනියන එක නවත්තන්න කියලා මටත් කිව්වා අනිත් හැමෝටම කිව්වා ඊළඟට මාව පක්ෂෙන් ඈත් කරා මේ පක්ෂය හැබැයි සම්පූර්ණයෙන් විනාශ කරන්න බෑ කියලා මම හිතනවා මේ වාගේ ශක්තිමත් පදනමක් තියෙන මේ වාගේ නිර්මල දර්ශනයක් තියෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනෙකුගේ ලෙයින් සනිටුහන් කරපු ඉතිහාසයක් තියෙන මේ පක්ෂේ විනාශ කරන්න බෑ අර මහා රූස්ස ගහක් කඳෙන් කැපුවට ඒ ගහේ මුල් බැසගෙන තියෙන නිසා තියෙනවා නම් හොඳට ආපහු එතනේ ලියලාගෙන එනවා ඉතින් ලියලාගෙන එන්න කල් යනවා ශක්තිමත් වෙන්න තව ටිකක් කල් යනවා නමුත් ඒක වෙයි එදාට මම ජීවතුන් අතර ඉඳීද කියලා මම දන්නේ නැහැ නමුත් ඒ ලියලාගෙන එන රූස්ස ගහට ශක්තිය දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්න මමත් උර දෙනවා කියන එකයි සුවාසු දම් බෙලෙන් බොරැඳි ආයු සැප බල නැන ලබාවා ලෝකපාලන දේවතා එලි දිවි මගෙහි දුකඳුර නිවාවා පවර ජය ශ්‍රී ගෝ සමිඳු සරණින් දැයේ අභිමන් සදාවා සදා පොදු දන සේවයත කැප වූ දිරිය මව වී දිලේවා යශෝරාවය දේශයේ ජන්මදිනයේ වාසනා විමුක් ියවි ජාතිලේ ජන්ම දිනයේ වාසනා